නායක හාමුදුරුවනේ මට ස්වාධීන රූපවාහිනී සේවයේ ITN නාලිකාවේදී හම්බ වෙනවා සුන්දර තරුණෙක් හත්වෙනි පැයේදී අපේ ආණ්ඩු කරන කාලේ හත්වෙනි පැයේදී හම්බ වෙනවා උදේ 7ට මේ සුන්දර තරුණයා ඒ සුන්දර තරුණයාගේ වචන ගලාගෙන එම එවැගේම ප්‍රතිපත්ති ගරුකව මාධ්‍ය වේදිකේ යුතුයකම ඉටු කිරීම අද සමාජයේ කිය යුතුම දෙයක් අද නැති සදාචාරය ඔබලාගේ දා තිබුණා ඔබේ යුතුයකම වගකීම ඉටු කරමින් ඒ නාලිකාව ඉහළට මොසවන්න ඔබේ දා ලොකු වෙහසක් මහන්සියක් ගත්තා 2015 ඔබට ඒ වෙනුවෙන් ලැබුණේ ඒ නාලිකාවෙන් එළියට එන්න අපිට මහින්ද මහත්තයත් එක්ක පරදිලා මැදමුණට යනකොට ඔබේ දා එළියට ඇවිල්ලා ඔබ නැවතුන කඳවුර මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදන කඳවුරි. ඒ නිර්මාතෘ ළඟ ඔබ නැවතුනේ. ඔබ නැවතිලා ඒ අමාරු කාලේ අසීරු කාලේ පක්ෂයට දෙවන්ත ශක්තියක් දෙමින් ඒ වගකීම හරියාකාරව ඔබ ඉටු කළා. ඒ විතරක් නෙවෙයි මම සතුටු වෙනවා මං දිස්ත්‍රික් නායකය හැටියට 8 දෙනෙකුව පාර්ලිමේන්තුව අරන් යනකොට ඔබ වැනි ගතිගුණ කෘතාස්ත දේශපාලඥයෙක් තරුණ නායකයෙක් අගලවත්තෙන් ගෙනියන්න පුළුවන් වීම ගැන මම අද සතුටු වෙනවා කියන එක නිහතමානීව මම ඔබට මේ වෙලාවේ ප්‍රකාශ කරනවා මම වැඩිපුර සතුටු වෙන්නේ ඔබ දේශපාලන හිතවතෙක් වුණාට වැඩිය මානව හිතවාදී කඳවුරක් නොහැර යන මිනිහෙක් ඉඳලා අද අපේ සමාජෙ හුඟක් වෙලා තියෙන්නේ මේ දේශපාලනය කරන අයගේ මම ආසමනේ දෙයක් තමයි මොනවද අපිට උනේ කියලා අහන්නේ අපි ඔක්කොම මොනවද උනේ කියලා අහන්න ගත්තොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණක් හොයන්න නැති වෙයි. පක්ෂයක් නැති වෙයි. අපි පුරුදු වෙන්න ඕන උරුමේ කර ගන්නා වගේම කරුමෙත් කර ගන්න අපි පුරුදු වෙන්න ඕනේ. හැමදාම උරුමේ නේ කරුමේන දවසක් තියෙනවා. ඒ කරුමේ කර ගන්න පුළුවන් ඒ මනුස්සකම තින මිනිහෙක් කියන එක සංජීව මල්ලි මම ඔබට කෘතහස්තව අද දවසේ ප්‍රකාශ කරනවා. ඒ යුතුයකම ඔබ ඉටු කරනවා. එනිසා ඔබ මම දිස්ත්‍රික් නායකය හැටියට මේ දිස්ත්‍රික්කේ නායකත්වයේ විතරක් නෙවෙයි සාගර කාර්යව සම්ලේකම්තුමත් එක්ක අත්වල බඳගෙන මුළු රටේම මේ දේශපාලන ගමන යන දේලාවේ ඔබ වැනි සංගයේ සෙන්පතියෙක් මට සිටීම ලොකු ශක්තියක් කියන එකත් මා මේ වෙලාවේ මතක් කරන්න ඕන මිත්‍රවරුනි මට මතක් වෙනවා 2022 මැයි මාසේ 9 වෙනිදා මැයි මාසේ 9 වෙනිදාට පෙර අපේ රටේ මිනිස්සු අරගලයක් නිර්මාණය වෙමින් ඒ නිර්මාණය වෙච්ච අරගලය තුලින් අපේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය අපිට අහිමි කරලා ගේදොර නැති කරලා රාජ්‍ය දේපල විනාශ කරලා මේ තත්ත්වයට එන්න අවශ්‍ය කරන පාර කපුනේ කොහොමද අපි අතීතයේ අමතක නොකළ යුතුයි සාධාරණ කේන්තියක් මිනිස්සුන්ට තියෙන අපිට දවසේ පැය 24යි. පැය 24න් පැය 13ක් විදුලිය කපනකොට. එතන ඉන්නවා ලේකෝ සමාගමේ සභාපතිතුමා. පැය 24න් පැය 13ක් විදුලිය කපනකොට. තමන්ට අවශ්‍ය කරන තමන්ගේ වාහනයට නායක හමුදේ තෙල් ටික නැති වෙනකොට. ඡන්දේ දීපු හැම මිනිහෙම අපිට වෛර කරනවා. හැම මිනිහෙම වෛර කරනවා. ඒ වෛර කරන මිනිස්සු සියල්ලම අරගලයේ මිනිස්සු කියලා හිතන්න එපා. ඒ පළට පළගයිච්ච මිනිස්සු ඔක්කොම අරගලේ මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සුලා ඒ මිනිස්සුන්ගේ වේදනාවට පාරට. අපිට තෙල් ටික දෙන්න කියාගෙන පාරට. අපිට විදුලිය දෙන්න කියලා පාරට. අපිට ගෑස් එක දෙන්න කියාගෙන පාරට. ඒ පාරට ආපු මිනිස්සුන්ගේ අස්සට අන්න රිංගුවා දේශපාලන මතවාදයේ උඩට ගන්න ඕන මිනිස්සු. ඒ දේශපාලන මතවාදයේ උඩට ගන්න ඕනයි කියන මිනිස්සු රිංගීම තුල මේ දිස්ත්‍රික්කයේ අසාධාරණ ලක් වෙච්ච කාන්තාව මෙතන ඉන්නවද මෙතන ඉන්න හඳපාන් ගොඩ මැතිනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අධ්‍යාපනය වෙනුවෙන් නායකත්වයේ දීපු මේ කාන්තාව අම්මා කෙනෙකුට සාධාරණ සමාජයක් ඉල්ලන මිනිස්සු සලකපු විදිය කොහමද අපේ හාමුදුරුවෝ මේගොල්ලෝ කතා කරාම කතා කරන්නේ සාධාරණ සමාජයක් දෙන්න කියලා සාධාරණ සමාජය ඉල්ලන මිනිස්සු රටේ කාන්තාවට සලකන විදිය කොහොමද සලකුවේ තුච්ච විදියට සලකුවේ අපි ගියා ඔබතුමිය බලන්න ඉරගෙදරට ඉරගෙදර ගුටි කාලා රෝහල්ගත වෙලා
අවසානයේ හිරගෙදරට ගියා. හිරගෙදර ගිහිල්ලා ඔබ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අපේ පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කඳවුරේ හිටගත්තුවක වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් හිටගත්තුවගේ වරදටයි ඔබ දඬුවම් ලැබුවේ. ඔබ දඬුවම් ලැබුවේ ඒකට. හැබැයි ඔබත් එදා හිතන්නේ නැති එමයි මාසේ නම වෙන්දෑම් පස්සේ නැවත පොදු ජන පෙරමුණක් නැහැ. නැවත රාජපක්ෂලා නැගිටින්නේ නැහැ. නැවත පොදු ජන පෙරමුණක් පස්සේ කවුරුවත් එන්නේ නැහැ කියන මතය තමයි බහුතරයක් හිටියේ. නමුත් සංජීවාද ඔබ අගලවත්තෙන් පෙන්නනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි මහින්දයි එක්ක රටේ මිනිස්සුත් අගලවත්තේ මිනිස්සුත් ඉන්නවා කියන පණිවිඩය අද මෙතනින් පෙන්නනවා දැන් බ්‍රාහ්මී තාත්තේ. එනිසා මම අහනවා ඔබ දේශපාලනේ දන්න මිනිස්සු අපේ මේ වැරදි වලට වගකිය යුතු හේතු ගණනාවක් තියෙනවා. මේ හැම හේතුවකටම මම කල්පනා කරා ලේකම්තුමනි ඔබතුමත් අපිත් සර්වපාක්ෂික සමුළුවට ගියා. සර්වපාක්ෂික සමුළුවට ගියේ 13 වෙනි සංශෝධනයේ 50 සභා ක්‍රමය බලාත්මක කිරීම. මේකේ තවත් බලාත්මක කරලා මේ බලය බෙදා යීමේ වැඩපිළිවෙල ගැන කතා කරන්න. ඔබතුමා පක්ෂයේ මහ ලේකම්වරයා හැටියට අපේ පක්ෂයේ මතය ඉදිරිපත් කළා. අපේ පක්ෂයේ මතය ඉදිරිපත් කළා. මේක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ගැන ඉදිරිපත් කළා. මම විශ්වාස කරනවා දේශපාලන අධ්‍යක්ෂකීම් තුලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වරද්දගත් තැන් දෙකක් තිබුණා. පළවෙනි එක වරද්දගත්තේ කොතනින්? රටේ මිනිස්සු කිසි කෙනෙක් ඉල්ලුවේ නැහැ වැට් බද්ද අඩු කරන්න, බදු අඩු කරන්න කියලා. මොකද කරේ? මිනිස්සු ඉල්ලන්නේ නැතිව දෙන්න ගියා. මිනිසු ඉල්ලන්නේ නැතිව දෙන්න ගිහිල්ලා එක පැත්තකින් ආර්ථිකය ප්‍රශ්න බලපෑ. ඊට පස්සේ මිනිස්සු ඉල්ලුවද කාබනික පොර ඉල්ලුවේ නැහැ. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ ළඟ හිටපු 4 දෙනෙක් ඉල්ලුවා කාබනික පොර අපිට උඩ කියලා. වෛද්‍ය පාදෙනිය වෘත්තීය වෛද්‍යවරු ඉල්ලන්නේ කෘෂිකර්මය. ඉල්ලලා මොකද උනේ? මුළු රටේම ඉන්න ගොවියෝ අපිට විරුද්ධව පාරට බැස්සා. එනිසා මේ අධ්‍යක්ෂීම් සුභවාදී අධ්‍යක්ෂීම් නෙමෙයි. එනිසා අපි ආණ්ඩුව රකින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ආණ්ඩුව රකින පොදු ජන පෙරමුණ හැටියට අපි වත්මන් ජනාධිපතිතුමාට කියනවා ජනතාව ඉල්ලන්නේ නැතිව දෙන්න යන්න එපා. ජනතාව ඉල්ලන්නේ නැතිව දෙන්න ගියොත් එහෙම වෙන්නේ අපිට පහුගිය දේවල් එක්කම ඒ අධ්‍යක්ෂීම් ගල හිතන්න සිද්ධ වෙනවා. ජනතාව දැන් ඉල්ලන්නේ ආර්ථිකෙන් අපිව ගොඩ ගන්න. අපි වැටලා ඉන්නේ ආර්ථිකෙන්. අපි නැගිටවන්න ජීවත් වෙන ක්‍රමය හදලා දෙන්න. අපිට ජීවත් වුණාට පස්සේ පුළුවන් අනිකුත් දේවල් ගැන හිතන්න කියන එකයි ජනතාව ඉල්ලන්නේ. අපි කියනවා අවුගිය ජනාධිපතිතුමාට වැරදුනේ 4 දෙනෙක් එක්ක 5 දෙනෙක් එක්ක නම් තීන්දුව අරගෙන අපි කියනවා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි ඔබතුමත් 4-5 දෙනෙක් එක්ක තීන්දුව ගන්න යන්න එපා. තීන්දුව ගන්නකොට දේශපාලන පක්ෂවලින් ආණ්ඩුවට සහයෝගය දෙන හැම කෙනෙක්ගේම අහුන්කම් දෙන්න හැම කෙනෙකුටම අන්න එතකොට පුළුවන්කමක් ලැබෙයි මේ දේශපාලන ගමන මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. ආවර මිත්‍රවරුනි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ ජනතාවට මනුස්සකම දායාද කරමු නායකයෙක්. අමුන්නාසලා අපි අද මේ හැම කෙනෙක්ම අද අපි සදාදරණීය නායකයා හැට සලකන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා මේ රට යුතුකමක් ඉටු කරපු කෙනෙක්. එදා අමුන්නාසල මතකයි 2005 මේ රට බාර ගන්නකොට මොන වගේ තත්ත්වයකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාරගත්තේ කියලා නායක හමුදුරනේ මැදවච්චියෙන් එහාට යන්න විදියක් නැහැ. ඒවත් වෙනම සංවිධානයක් LTD සංවිධානයත් ඒ තිබුණේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ යුතුකම සහ වගකීම හරියට ඉටු කළා. ඒ ඉටු කළ යුද්ධෙන් අපිව බේරලා දුන්නා. මේ රට අද නිදහස ලබලා දීපු නායකයා කවුද කියලා ඇහුවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක තමුන්නාසලක අපේ හිත්වල රැඳිලා තියෙනවා. ඒ වගේම මේ රටේ සංවර්ධනය මේ රට එකතු කරපු එකම නායකයා මහින්ද රාජපක්ෂ කියන එක අපි දන්නවා. අගලවත් ආසනයේ මෙතන ධම්මි ඉන්නවා, උදේනි ඉන්නවා, චාමින්ද ඉන්නවා. කාපට් පාරක් දැක්කද අපි අගලවත් ආසනේ? අපෙන් ඉල්ලුවේ මොකද්ද? හියුම් පයිප් එකක් විතර නෙවෙයි දැවිල්ල. මිනිස්සු ඉල්ලුවේ හියුම් පයිප් එකක්. කාපට් ඉල්ලුවෙත් නැහැ, ඉන්ටර්ලොක් ඉල්ලුවෙත් නැහැ, තාර දාන්න කිව්වෙත් නැහැ. හියුම් පයිප් එකක් දාලා දෙන්න, මෝටර් ගේට් එකක් දාලා පාර කපලා දෙන්න. ඔව් අය අපෙන් ඉල්ලුවේ.
නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රදේශ සංවර්ධනය කළා දුන්නා. එකරමු දේවල් ටික සංජීව වේදිරිමාන්න තමුන්නාසලගේ දේශපාලන නායකයා පැහැදිලිව කියලා දුන්නා. ඒ නිසා මිත්‍රවරුනි අපේ හදවතෙන් කවදාකවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අයින් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන මේ දවන්ත පක්ෂය අපේ වගකීම යුතුයකම හරියාකාර ඉටු කරමින් නවත 2024 මැතිවරණ වර්ෂයකදී මේ රටේ ජයග්‍රහයි සාධාරණ ඒ වගකීම ඉටු කරන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක බොහොම වගකීමකින් තමුන්නාසල මතක් කරනවා මිත්‍රවරු. අන්න ඒ වෙනුවෙන් ඔබ සියලුම දෙනා එකට ඒක රාශි වීම ගැන මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න, ඒ වෙනුවෙන් මුර දෙන්න, ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනා කඳවුරු බඳින්න. එදා කිව්වා අපිට එළියට බහින්න බෑ කිව්වා. අපිට මිනිස්සු නැහැ කියලා කිව්වා. අපිට ආපහු පාරට බහින්න බෑ කියලා කිව්වා. මේ ඉන්නේ මේ පාර දිගේ මිනිස්සු ඉන්නවා. සියලු දෙනා ඒක රාශි වෙලා පක්ෂේ ශක්තිමත් කරන්න වැඩපිළිවෙල හදලා තිනවා. ඒ වෙනුවෙන් ඔබ සියලුම දෙනා එකට ඒක රාශි වෙමින් ඒ යුතුයකම සහ වගකීම හරියට ඉටු කරමින් අපි ලෑස්ති වෙමු. මහලේකම්තුමනි අපි කළුතර දිස්ත්‍රික්කයේ හැටියට ඔබ පක්ෂයේ මහලේකම්වරයා හැටියට අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා අපට දෙන ශක්තියත් එක්ක ඊළඟ එන මැතිවරණේ පළාත් පාලන මැතිවරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බලය බදන්න යන පළාත් සභා ඡන්දෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිවරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන්. අපි ඔබට සහතිකයක් දෙනවා මේ අගලවත්තේ ඉඳන්. මේ සංජීව වේදිරිමාන්න එවැගේම මංජු ලලිත් වර්ණ කුමාර මේ ඉන්න ප්‍රාදේශ සභාවල සභාපතිවරු මන්ත්‍රීවරු සාගලවත්තේ ජනතාවත් කරුතර දිස්ත්‍රික්කයේත් අපි සහතිකයක් දෙනවා. අපි ඊළඟ සැරේ ආණ්ඩු හදන්නත් පුළුවන් ආණ්ඩු නැති වෙන්නත් පුළුවන්. හැබැයි ආණ්ඩු හැදුවත් නැති වුණත් විපක්ෂයට ගියත් කළුතරෙන් අපි මන්ත්‍රීවරු 7 දෙනෙක්ව නැවත වතාවක් පොහොට්ටුවෙන් අපි අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට අරගෙන එනවායි කියන පණිවිඩය ලබා දෙමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. බොහොමත්ම ඉසුදී.